රන්බාණ්ඩ උගස් පොලියට මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න ඕනේද? රන්බාණ්ඩ උගස් පොලිය අඩු වෙලාද වැඩි වෙලාද? මේ දවස්වල අඩුම පොලියට රන්බාණ්ඩ උගස් අත්තිකරම් ලබා දෙන්නේ කවුද කියලා දැනගන්න ඕනේද? එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න මොකද මම මේ වීඩියෝ එකෙන් කියනවා ලංකාවේ බැංකුවලින් මේ දවස්වල රන්බාණ්ඩ උගස් අත්තිකරම් සඳහා අය කරන පොලිය මොනවද කියලා. ඒ වගේම මම කියනවා එක එක බැංකුව කැරට් 24 සහ කැරට් 22 යන රන්බාණ්ඩ වලට ලබා දෙන උගස් සත්‍තිකාරමේ වටිනාකමත් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා ඔයාලා රුපියල් 50,000ක වගේ උගස් සත්‍තිකාරමක් ලබා ගත්තොත් එක් එක් බැංකුවට ඔයාට මාසෙකට පොලිය විදියට කීයක් ගෙවන්න සිද්ධ වෙනවද කියලා. ඉතින් මේ තොරතුරු ඔක්කොම දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක අවසානනකල් රැඳී සිටින්න. ඉතින් මේ වීඩියෝ එක අවසානට මම ඔයාලට කියනවා රන්බාණ්ඩ උගස් සත්‍තිකාරම් ලබා ගන්නකොට ඔයාට වැදගත් වෙන දේක්. ඒ වැදගත් වෙන දේත් ඔයාට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම බැංකුව හා ෆයිනෑන්ස් කම්පැනි සම්බන්ධ තොරතුරු ඔයාලා දැනගන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලිම යමු අද අපේ වීඩියෝ එකට. අපි මුලින්ම බලමු කැරට් 24 රේ රන් බාන් එකට මේ දවස්වල බැංකුව වලින් ලබා දෙන උගස් අත්තිකාරම් වගේම පොලිය කොහොම වෙනවද කියලා. ඉතින් මහජන බැංකුව කැරට් 24 රේ රන් බාන් එකට රුපියල් 95,000ක වගේ අත්තිකාරමක් ලබා දෙනවා. ඒගොල්ලන්ගේ වාර්ෂික පොලිය අනුපාතයේ 27%ක් විතර වෙනවා. මෙතනදී අනිවාර්යයෙන්ම ඕල් මතක තියාගන්න සමහර බැංකු පොලිය මාසෙකට කීයක් වෙනවද කියලා තමයි කියන්නේ. එතකොට ඔයා කරන්න ඕනේ ඒ බැංකු කියන පොලිය 12න් වැඩි කරලා ගන්න එක. හරි. ඉතින් මහජන බැංකුවෙන් ඔයා රුපියල් 50,000ක වගේ රන් බාණ්ඩ උගස් අත්තිකාරමක් ලබා ගත්තොත් ඔයාට මාසෙකට පොලිය විදියට 1,125ක් වගේ වැටෙනවා. ඉතින් ඔයාට මේක 30න් බෙදලා දවසකට එන පොලිය කීයද කියලාත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ කැරට් 24 රන් බාණ්ඩයක් තිබ්බොත් පවුමකට ලබා දෙනවා 1,15,000ක්. ඒ වගේම ඒගොල්ලන්ගේ පොලිය අනුපාතයේ 126යි. ඉතින් රුපියල් 50,000ක වගේ අත්තිකාරමක් ලබා ගත්තොත් ඔයාට මාසෙකට පොලිය විදියට වැටෙනවා රුපියල් 1,083ක වගේ මුදලක්. ඉතින් සෙලාන් බැංකුවේ කැරට් 24 රන් බාණ්ඩයකට පවුමකට ඒගොල්ලෝ ලබා දෙනවා 1,05,000ක්. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකය 26යි. රුපියල් 50,000කට මාසෙකට පොලිය වැටෙනවා රුපියල් 1,083. ඉතින් NDB බැංකුවේ කැරට් 24 රන් බාණ්ඩ පවුමකට ඒගොල්ලෝ ගෙවනවා 1,15,000ක්. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකය 125යි. ඉතින් රුපියල් 50,000ක් ගත්තොත් මාසෙකට රුපියල් 1,042ක් වගේ වැටෙනවා. ඉතින් ලංකා බැංකුවේ කැරට් 24 පවුමකට අත්තිකාරම් විදියට දෙනවා ඒගොල්ලෝ රුපියල් 1,08,000ක්. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකයත් 125යි. ඉතින් රුපියල් 50,000කට මාසෙකට වැටෙනවා රුපියල් 1,042ක්. ඉතින් ඊළඟට ෆෑන් ඒෂියා බැංකුව. ඒෂියා බැංකුව කැරට් 24 පවුමකට රුපියල් 1,05,000ක් ගෙවනවා. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකය 124යි. ඉතින් රුපියල් 50,000ක් ගත්තොත් ඔයාට පොලිය විදියට මාසෙකට වැටෙනවා රුපියල් 1,000ක්. ඊළඟට සම්පත් බැංකුව. සම්පත් බැංකුවේ කැරට් 24 පවුමකට දෙනවා රුපියල් 95,000ක්. ඒගොල්ලන්ගේ පොලිය 123යි. රුපියල් 50,000කට මාසෙට වැටෙනවා රුපියල් 958ක වගේ පොලිය. ඊළඟට HNB බැංකුව ඒගොල්ලෝ දෙනවා කැරට් 24 පවුමකට රුපියල් 1,20,000ක්. පොලිය අනුපාතිකය 122යි. 50,000ට මාසෙකට පොලිය රුපියල් 917යි. ඊළඟට කමර්ෂියල් බැංකුව දෙනවා කැරට් 24 පවුමකට රුපියල් 1,25,000ක්. පොලිය අනුපාතිකය 120යි ගොල්ලන්ගේ. ඒ වගේම රුපියල් 50,000ට මාසෙකට පොලිය රුපියල් 833යි. ඉතින් මේ දවස්වල අඩුම පොලියක් තියෙන්නේ DFCC බැංකුවේ. ඉතින් කැරට් 24 පවුමකට ඒගොල්ලෝ දෙන්නේ 1,10,000යි. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතිකය 19.75යි. ඉතින් ඔයා 50,000ක් ගත්තොත් ඔයාට පොලිය විදියට මාසෙකට වැටෙන්නේ රුපියල් 823ක් වගේ මුදලක්. ඊළඟට අපි බලමු කැරට් 22 රත්තරම් පවුමකට ලංකාවේ බැංකුව වලින් ලබා දෙන අත්තිකාරම් මුදල් වල වටිනාකම, ඒ වගේම පොලිය අනුපාතිකය, ඒ වගේම මාසෙකට රුපියල් කීයක් පොලිය විදියට ගෙවන්න වෙනවද කියලා. ඉතින් මහජන බැංකුව අත්තිකාරම් විදියට දෙන්නේ රුපියල් 90,000යි. පොලිය අනුපාතිකය 127යි. 50,000ට මාසිකට පොලිය රුපියල් 1,125යි. ඊළඟට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඒගොල්ලෝ අත්තිකාරම් විදියට දෙන්නේ රුපියල් 1,02,000යි. පොලිය 126යි. මාසිකට පොලිය 1,083යි. සෙලාන් බැංකුව දෙන්නේ රුපියල් 95,000යි. ඒගොල්ලන්ගෙත් පොලිය 126යි. 50,000කට මාසිකට පොලිය 1,083යි. NDB එක ගෙවන්නේ 1,05,000යි. ඒගොල්ලන්ගේ පොලිය 125යි. මාසිකට පොලිය 1,042යි. ලංකා බැංකුව දෙන්නේ රුපියල් 1,10,000යි. ඒගොල්ලන්ගෙත් පොලිය 125යි. මාසිකට පොලිය 1,042යි. ෆෑන් ඒෂියා බැංකුව දෙන්නේ රුපියල් 100,000යි. ඒගොල්ලන්ගේ පොලිය අනුපාතයේ 124යි. 50,000කට මාසිකට පොලිය රුපියල් 1,000යි. සම්පත් බැංකුව දෙන්නේ රුපියල් 98,300යි. ඒගොල්ලන්ගේ පොලිය 123යි. මාසිකට පොලිය රුපියල් 958යි. HNB එක දෙන්නේ රුපියල් 1,15,000යි. ඒගොල්ලන්ගේ පොලිය 122යි. මාසිකට රුපියල් 50,000කට පොලිය 917යි. කමර්ෂල් බැංකුව දෙනවා 1,25,000ක්. ඒගොල්ලන්ගේ පොලිය 120යි. මාසිකට පොලිය රුපියල් 833යි. ඉතින් කැරට් 22 අපි ගත්තත් අඩුම පොලියක් අය කරන්නේ DFCC බැංකුව
19.75 ඒගොල්ලෝ ලබා දෙන අත්තිකාරම් මුදල් රුපියල් ලක්ෂයයි මාසයකට පොලි රුපියල් 823ක් වගේ තමයි වැටෙන්නේ රුපියල් 50000ක උගස් අත්තිකාරමක් ඕගොල්ලෝ ලබාගත් ඉතින් ඒ වගේම අපි පවුමකට වැඩිම උගස් අත්තිකාරමක් ලබා දෙන්නේ කවුද කියලා ගත්තොත් කැරට් 24 පවුමකට වැඩිම අත්තිකාරමක් ලබා දෙන්නේ කොමර්ෂල් බැංකුවේ රුපියල් 125000යි ඒ වගේම කැරට් 22 පවුමකට කවුද වැඩිම අත්තිකාරමක් ලබා දෙන්නේ කියලා බැලුවොත් එතනත් කොමර්ෂල් බැංකක ඒගොල්ලෝ කැරට් 22 පවුමකට අත්තිකාරම් විදිහට ලබා දෙනවා රුපියල් 125000. ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොට මම කිව්වා රන් බාණ්ඩ උගස් අත්තිකාරම් ලබා ගන්නකොට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් මම මේ වීඩියෝ එකේ කියනවා කියලා. ඉතින් ඒක තමයි. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් රන් බාණ්ඩයක් උගස් කරනවා නම් බැංකුවකට යන්න උත්සාහ කරන්න. මොකද බැංකුවල පොලි අනුපාතිකය තමයි අඩුම. ෆයිනෑන්ස් කම්පැනිස් වල පොලි අනුපාතිකය මීට වැඩිය සෑහෙන වැඩි. අනිත් එක ෆයිනෑන්ස් කම්පැනිස් අය කරන චාර්ජස් උත් එක්ක ඔයාට බැංකුවකට යන එක තමයි වාසිදායකම. ඒක තමයි ඉතින් මම කියපු වැදගත් කරුණ. බැංකුවලින් සාමාන්‍ය ෆයිනෑන්ස් කම්පැනිස් වලට වැඩිය ගෙවන අත්තිකාරම පොඩ්ඩක් අඩුයි. හැබැයි ගොඩක් අය කරන්නේ උපරිම මුදලක් ගන්න ඕන හින්දා ෆයිනෑන්ස් කම්පැනිස් වලට ගිහිල්ලා වැඩි පොලියට රන් බාණ්ඩ උගස් ණය ලබා ගන්නවා. ඒ වැඩේ කරන්න එපා. මුදල ටිකක් අඩු වුණත් කමක් නෑ. ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න බැංකුවකට යන්න. මොකද බැංකුවල පොලි අනුපාතිකය සෑහෙන අඩුයි. ඉතින් ඒක තමයි මට කියන්න ඕන වුණු වැදගත් දෙය. ඉතින් හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.